ලයිෆ් බොයි ෂැම්පූ ලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේ හඳුනාගත් නව රෝගීන් දෙදෙනාත් සමගයි. සුඩාන් සිට පැමිණි අයෙකු සහ එක්සත් අරාබියේ රාජ්‍යයේ සිට පැමිණි අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 2755 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝගීන් 136 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. මේ අතර විදේශයන්හි සිට තවත් ශ්‍රී ලාංකිකයන් 417 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. කඩර රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 394ක්, ඩුබායි සිට ශ්‍රී ලාංකිකයන් 13ක් සහ ලන්ඩන් සිට ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු මෙලෙස පැමිණ තිබෙනවා. එම පිරිස කරුණායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ඝනති වරලසකට.